උපන්දාසි කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා අපේ ජන සම්මතයක් තියෙනවා. මෙන්න මේ ජන සම්මතයේ සිහිපත් කරන ඉතාමත් වැදගත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා රජයෙන්. ඒ තමයි රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය කිරීම සපුරා නැවැත්වීම සඳහා වූ නීති කැටුම්පතක් සම්පාදනය කිරීම සඳහා. එවන් තීරණයක් පිළිබඳ මේ ගැසට් නිවේදනය නිකුත් වෙන්නේ. අපි ඉතාම කෙටියෙන් පැහැදිලිවම කියන්න ඕන ජනාධිපතිතුමන් රජයේ අදාළ බලධාරීන් අතින් යම් පාප කර්මයක් වරදක් සිදු වුණා නම් ඒ සියලු වැරදි යට යන ඒ සියලු වැරදි අවලංගු වෙන මහා පුණ්‍ය කර්මයක් මෙන්න මේ පින්කම. මෙතෙක් සිදු කෙරුණු යම් පාප කර්මයක් හෝ වරදක් තිබෙනවා නම් ඒ සියලු වැරදි නිවැරදි කරන සහ ඒ පාප කර්මයන්ගෙන් අත්මිදෙන හැකි එබඳු සෑම පාප කර්මයකින්ම කෙසේ වෙතත් විශාල වශයෙන් මහත්ඵල මහානිසංස වෙන මහපින්කමක් තමයි මේ ගැසට් නිවේදනයෙන් කෙරෙන්නේ. ඒ කියන්නේ මෙතෙක් කල් ජනතාවට වස දීපු වැඩසටහන, මෙතෙක් කල් ජනතාව රෝගී කළ, පරිසරය විනාශ කළ, ජනතාවට වස කැවූ මහා පාප කර්මය තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා කෘෂිකර්ම සංවර්ධනයේ මුවාවෙන් මේ දක්වා ක්‍රියාත්මක වුණේ. මෙන්න මේක නවත්තන්න ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදන එහෙමත් නැත්නම් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක භාවිතා කිරීම, ආනයනය කිරීම, තහනම් කිරීමේ තීරණය බොහෝ පව්වලින් නිදහස් වීමේ වැඩපිළිවෙලක් කියන බව තමයි අපි කියන්නේ. මේ මහත්ඵලයි, මහානිසංසදායකයි. මේ පනත සම්මත කොට, මේ නීති රීති සම්මත කොට ක්‍රියාත්මක කරන්න රජය බලාපොරොත්තු වන තවත් කාරණා දෙකක් සඳහන් වෙනවා. එකක් තමයි රසායනික පොහොර භාවිතය නිසා අස්වැන්න වැඩි කරගන්න උත්සාහ ගත්ත, අස්වැන්න වැඩි වුණා කියන සංකල්පයක් තියෙනවා. ඇත්තෙන් මේක මිත්‍යා සංකල්පයක්. රසායනික නොවන කාබනික පොහොර භාවිතය ආරම්භ කළාට පස්සේ යම් අස්වැන්න ප්‍රමාණයක් අඩු වෙනවා නම් ඒ අඩුවන අවස්ථාවේදී ඒ අඩුවන අස්වැන්න ප්‍රමාණයට සරිලන වන්දියක් ගෙවීමට රජයේ බලාපොරොත්තු වන බව සහ කාබනික පොහොර නිෂ්පාදනයට විශේෂ අනුග්‍රහයක් දක්වන බවත් ඒ ප්‍රකාශනවල සඳහන් වෙනවා. ඉතාමත් සුබදායක, ඉතාමත් කාලෝචිත රටේ අනාගත අභිවෘද්ධියට අදාළ වූ තීරණයක් හැටියට අපි යලි යලිත් ප්‍රශංසා කරනවා. ඒකම අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට කරුණාවෙන් මතක් කරනවා. මේ ගත ඉදිරි පියවර නොසැලී පවත්වාගෙන යන කිසිදු බාධාවකින් පසුපසට යන්න එපා කියලා. මීට මාස 6කට පමණ පෙර අපි දැක්ක මේ වගේම තීන්දුවක් ගත්තා. ඒක අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළේ මෙරටේ ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නවත්තනවා කියන තීරණය. ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පූර්ණ සහයෝගය ලැබුණා කියන බවත් සඳහන් වුණා. නමුත් ටික දවසකට පස්සේ ඒ තීරණය ක්‍රියාත්මක වන්නේ නැහැ කියලා ප්‍රකාශයට පත් වුණා. එදා ගව ඝාතනය කරන, ගව ඝාතනයෙන් යැපෙන ගවමස් ව්‍යාපාරිකයන්ගේ බලපෑම නිසා ඒ තීරණය වෙනස් වූ ආසේ මේ අවස්ථාවේදී රසායනික පොහොර ව්‍යාපාරිකයන්ගේ බලපෑම දැඩි ලෙස එල්ල වෙන්න පුළුවනි. අපි ජනාධිපතිතුමන්ට කරුණාවෙන් කියනවා රසායනික පොහොර වෙළඳාමේ නියුක්තව සිටින ව්‍යාපාරිකයන්, ඒ කියන්නේ මහා පරිමාණ දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ගේ බලපෑම යටතේ ඔබතුමා ගන්නා ලද මේ තීරණය යලි වෙනස් කරන්න එපා කියලා. 1970 පැවති රජය මගින් මේ වගේ තීන්දුව తీරන ගත්තා. දේශීය නිෂ්පාදන වැඩි වර්ධනය කරන, විශේෂයෙන්ම ආයෝජන කටයුතු සම්පූර්ණයෙන්ම වගේ නැවැත්තුවා. ආහාර ආයෝජනය සම්පූර්ණයෙන් නවත්තන්නට යෙදුණා. එදා ඒ තීරණයත් එක්ක රට තුල මහා පරිමාණ සංවර්ධනයක් ඇති වුණා. නමුත් මොකද වුනේ? ඒ වටිනා සංවර්ධනය, ඒ යථාර්ථවාදී සංවර්ධනය, ඒ චිරාත්කාලීන සංවර්ධනය සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගැහුවා. 1977 JR ජයවර්ධන රජයත් සමග එදා පැවති සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ ආරම්භ කළ ඒ සත් ව්‍යාපාරයේ ඉදිරියට පවත්වාගෙන ගියා නම් අද මේ රට ඇත්ත වශයෙන්ම සුරපුරයක්, ඉතාමත් වැදගත් විදියට ස්වයංපෝෂිත ආර්ථිකයක් මේ වන විට පවතිනවාට කිසිම සැකයක් නැහැ. නමුත් දේශපාලන වාසිතක ඊළඟට එන දේශපාලකයෝ, බලයට පත් වෙන දේශපාලකයෝ ඕනෑම හොඳ වැඩක් අනිත් පැත්තට හරවන්න පුළුවනි. මේ ජනාධිපතිතුමා යටතේ කහ ආනයනය කිරීම නැවැත්තුවා. ඒක ඉතාමත් ප්‍රශංසනීයයි.
දැන් මේ අවස්ථාවේ ගත තීරණය වල්නාශක කෘමිනාශක සහ රසායනික පොහොර ආනයනය කිරීමේ මේ තීරණය ඉතාමත් වැදගත් හැබැයි ඊළඟට පත්වෙන රජයකදී ආත්මාර්ථකාමී ලෙස මේ රටේ ජනතාව රවටමින් මේ තීන්දුව තීරණ ආපසු ගැනීමට එහෙම නැත්නම් වෙනස් කිරීමට ඉඩ තියන්නත් එපා මේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට ඉදිරියට වර්තමානයේ රජය මෙන්ම ඉදිරියට පත්වන රජයන් මගිනුත් ක්‍රියාත්මක වන හැටියට ස්ථිරසාර ලෙස මේ අදහස ජාතික ව්‍යාපෘතියක් හැටියට ජාතික අවශ්‍යතාවක් හැටියට තහවුරු කරන ලෙස ක්‍රියා කරන්නත් අපි වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ගන්නාලද ඉදිරි පියවර මේ තැබූ ඉදිරි පියවර නොවෙනස්ව ඉදිරියට යන්න මෙය වෙනසක් කරන්න එපා රටේ ජනතාවගේ යහපත පිණිස අනාගත අභිවෘද්ධිය පිණිස මේ ගන්නාලද තීරණය ස්ථිරසාර ලෙස ක්‍රියාත්මක කරන්න විවිධ විදියේ ව්‍යාපාරිකයන්ගේ පෙළඹවීම නිසා මේ අදහස් වෙනස් කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමන්ට කරුණාවෙන් අවධාරණය කරනවා කැබිනට් තීන්දුව පරිදි ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනයෙහි සඳහන් කාරණා අනුව නම් කිසිසේත් ආනයනය කරන්න පුළුවන් කමක් නැහැ ඒ තීරණය ක්‍රියාත්මක වෙනවා නම් හැබැයි ඒ තීරණය පරිදි මොන ක්‍රමයකින් හෝ සමහර විට පෞද්ගලික ව්‍යාපාරිකයෝ කූට ව්‍යාපාරිකයන් රසායනික පොහොර විවිධ ක්‍රම මගින් රහසිගතව හොර රහසේ ගේන වැඩපිළිවෙළවල් තියෙන්න පුළුවන් රජය දැඩි ලෙස අවධාරණය කළ යුතුයි දැඩි සෝදිසියෙන් සිටිය යුතුයි ආනයනය තහනම් කළාට පස්සේ වෙනත් හොර මාර්ගවලින් අයථා මාර්ගවලින් වල්නාශක සහ කෘමිනාශක නැවත ගෙන්නන්න පුළුවනි ඒ සම්බන්ධයෙන් රජයේ බුද්ධි සේවාව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක විය යුතුයි රජයේ වගකීම තමයි රජය යම් තීරණයක් ගත්තනම් ඒ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරවීමට අදාළ පියවර ගැනීම රජයේ බලවත් යුතුකමයි